තාත්තා හදලා දුන්න ඡන්ද පදනමේ නේද තාමී ඉන්නේ බය නැතුව කියනවා මගේ ආරම්භය සහ මගේ අවසානය තියෙන්නේ මගේ ආදරණීය තාත්තගේ දේශපාලන ගමනත් එක්ක දඬුවම් දෙනවා නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම උනේ නෑනේ ඉදිරියටත් එහෙම වෙයිද ඒ ගොඩනගපු ආණ්ඩුව පක්ෂ දෙක ගාණ්ඩුවා එතකොට අර පැත්තේ හිටපු කණ්ඩායම මේ පැත්තට එලා මුක්කු ගහපු ආණ්ඩුවා අපිට ඒක කරන්න බැරුණා අපි අනාගතයේදී මෝඩ තීන්දුව ගන්නෙ නෑ ඥානසාර හාමුදුරුවෝ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී කියනවා නැවතත් අන්තවාදී ප්‍රහාරයක් ලංකාවට එල්ල වෙනවා කියලා. අපිට නැවතවත මරණ බය ඇතිලා තියෙනවා. ප්‍රහාරයක් එල්ල කරයිද? කවුද එල්ල කරන්නේ? කොහම එල්ල කරයිද? පාර යනකොට ගහයිද කියලා බයක් ඇතිලා තියෙනවා. මරණ බය ඇතිලා තියෙනවා. විපක්ෂීය පැත්තේ ඉඳගෙන චෝදනා කරන්නේ ආණ්ඩුවටවත් යන්න හිතිලාද? බෝම්බේ තියනවා කියලා තොරතුරු දැනගෙන කටයුතු නොකරපු කණ්ඩායමක් බෝම්බේ තිබ්බේ කවුද කියලා හොයලා දඬුවම් නොදෙන කණ්ඩායමක් අතර වෙනසක් නැහැ මොකද මේ දෙගොල්ලම නිශ්ශබ්දව අහක බලාගෙන ඉන්නේ. මට ජනතාවට කියන්න තියෙන්නේ තම හිසර තමා තමයි ශ්‍රවණෙන්න. අයබෝවන් හැමදෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා. අදත් වක්‍ර ටීවී ඇත්තද කියන්නේ දේශපාලන සංවාදයේ සමගින් අපි මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ සංවාදයේ තුල රටේ දේශපාලන, ආර්ථිකය සහ සමාජීය කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරනවා විවිධ දේශපාලන චරිත සමගින් පක්ෂ විපක්ෂ මේ හැමෝම අපි එකතු පහදු කරගන්නවා. ඉතින් අද අප සමගින් එකතු වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනවල රේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඔබතුමාව අයබෝන් කියලා අයබෝන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කියන්නේ යම්කිසි මැතිවරණයක තීරණාත්මක දිස්ත්‍රික්කයක බවට පත් වෙනවා. විශාල ජනගහනයක් ඉන්නයි වගේම විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. විශාල තරඟයක් තියෙනවා. ඒ තුල තමයි බොහෝ මැතිවරණ ප්‍රතිඵල මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුලින් විසඳෙන්නේ තීරණය කරන්නේ සමහර විට ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඉතින් එවැනි දේශපාලන තත්ත්වයක් තියෙන දිස්ත්‍රික්කයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග අද අපි සම්මුඛ වෙන්නේ මුලින්ම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති තාත්තා හදලා දුන්න ඡන්ද පදනමේ නේද තාම ඉන්නේ ප්‍රථමයෙන්ම නිශාන්ත බෙහෙවින්ම ස්තුතියි අද දිනේදී මගේ නිවසට සහ කාර්යාලයට පැමිණීම පිළිබඳව වගේම වක්‍ර ටීවී නාලිකාවට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම ඔබ අහපු ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට යන්න කලින් මම සිහිපත් කරන්න කැමතියි විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ රටෙත් ඒ වගේම මුළු මහත් ලෝකෙත් මේ කොරෝනා විසංගතයෙන් සෞඛ්‍ය අතින් අසරණ වෙලා ඉන්න ජනතාවත් ඒ වගේම ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න අපේ රටේ ජනතාව ඇතුළු මුළු මහත් ලෝකයේ ජනතාවත් මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා මම ඇත්තටම නිශාන්ත දේශපාලනයට එන්නේ මගේ තාත්තා නිසා මම කවදාක්වත් ඒක කියන්න මැලි වෙන්නේ නැහැ ලැජ්ජ වෙන්නේ නැහැ මොකද මගේ තාත්තා දේශපාලනය කරනවා බලාගෙන ඉඳලා තමයි මම දේශපාලනයට අවතීර්ණ වුනේ. ඒ වගේම මගේ තාත්තා හැමදාම මට කියපු දෙයක් තමයි එයා ජීවිතුන් අතර ඉන්න කාල සීමාව තුළ මම සල්ලි හම්බ කරලා නැහැ මම මිනිස්සු හම්බ කරලා තියෙනවා කියලා. ඒ එදා මගේ තාත්තායි කියපු කතාව මට තේරුණේ තාත්තා නැති වුණාගෙන් පස්සේ. තාත්තගේ අවමංගල දිනේදී දසදාස් ගානක් ජනතාව මගේ ගෙදරට ආවා. එදා තමයි මට තේරුනේ මගේ තාත්තා ඇත්තටම ඒකෙන් අර්ථකථනය කරේ මොකද්ද කියලා. ඉතින් මම ඒ අවස්ථාවේදී කල්පනා කළා තාත්තගේ ගමන ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ රටේ පක්ෂපාත දේශපාලනයකින් තොරව, ಜಾති ආගම් ભેදයකින් තොරව දේශපාලනය කරපු පුද්ගලයෙක් හැටියට මගේ තාත්තා ඒ දේශපාලන ක්‍රමවේදය අනුමත කරන පුද්ගලයෙක් හැටියට අනිවාර්යයෙන්ම ඒ ඡන්ද පදනමට අපි උපරිම දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ සමහර දේශපාලකණින් කියන්න අකමැති තමන්ගේ ආරම්භය කොතනද තියෙන්නේ කියලා. මම බය නැතුව කියනවා මගේ ආරම්භය සහ මගේ අවසානය තියෙන්නේ මගේ ආදරණීය තාත්තගේ දේශපාලන ගමනත් එක්ක. සැබවින්ම අපි පවා බොහොම ගෞරව කරන විශිෂ්ට ගණයේ දේශපාලකණෙක් තමයි මෙතුමාගේ පියාණන්. ඉතින් මම හිතන්නේ අපේ දේශපාලන මේ ධාරාව තුළ දේශපාලනය ගැන කතා කරනවා නම් නැගින නමක් තමයි මෙතුමාගේ පියාණන් දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමන් අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබතුමා පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී මේ විපක්ෂයටත් චෝදනා කරනවා මේ කොරෝනා මැඩලීම සඳහා හැමෝගෙම එකමුතුව එහෙම නැත්නම් සමගිය අවශ්‍යයි
ඒක පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඕන කියලා චෝදනාවක් එල්ල කරනවා විපක්ෂයට විපක්ෂය පැත්තේ ඉඳගෙන චෝදනා කරන්නේ ආණ්ඩුවටවත් යන්න හිතිලාද නෑ ඇත්තටම මං හිතන්නේ මේ කොරෝනා මර්ධනය කරනවා කියන්නේ අපි තනි තනියෙන්ම කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි මේක ලෝක අසංගතයක් මේ වසංගතයට අපි මුහුණ දෙනවා නම් දෙන්න වෙන්නේ ජාතියක් හැටියට විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට අපි දකිනවා මේ කොරෝනා වසංගතේනොත් ජාතීන් වෙන් කරලා ආගම් වෙන් කරලා දේශපාලනය කරන්න උත්සාහ ගන්න අපිට ඒකට හොඳම නිදසුන තමයි අර මුස්ලිම් ජනතාවගේ භූමදාන ආදාන ප්‍රශ්නේදී මේක ආගමික ගැටලුවක් බවට පත් කරලා මේ ජාතීන් වෙන් කරන්න සමහර පුද්ගලයන් උත්සාහ ගත්තා ඒ විතරක් නෙමෙයි අපිට පාඩමක් ඉගෙන ගන්න තියෙනවා ඊශ්‍රායෙල් ඊශ්‍රායෙලය කොරෝනා මර්ධනය කරන්න පාලනය කරන්න කටයුතු කරේ විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් එකතු වෙලා ඉතින් මම ඒකයි මගේ පාර්ලිමේන්තුවේ කතාවේදී කිව්වේ අපිට පක්ෂ හැටියට බෙදෙන්න බෑ අපිට ජාතීන් හැටියට බෙදෙන්න බෑ අපිට ආගම් හැටියට බෙදෙන්න බෑ අපි මේ කොරෝනා මර්ධනය කරන්න කටයුතු කරනවා නම් අපිට ඕනකමක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම එකතු වෙන්නට අවශ්‍යයි එකතු වෙලා එක මවකගේ දරුවා හැටියට මේ සටනට මුහුණ දෙන්නට අවශ්‍යයි. එහෙම කරොත් අපිට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම කොරෝනාව මර්ධනය කරන්න කියන එක තමයි මම අර්ථකථනය කළේ. අපේ රටේ විතරක් නෙවෙයි සියලුම රටවල ආදායම් අඩු වෙලා තියෙනවා, බඩු මිල ඉහළ ගිහිලා තියෙනවා, ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තුල ලංකාවේ මේ විපක්ෂයේ දැන් අපි දකිනවා විපක්ෂයට හුස්මක් තුලින් විවිධ රෝහල් වලට බඩු භාණ්ඩ අවශ්‍ය උපකරණ ප්‍රදාන කරනවා. හැබැයි ජනතාවට තාම දෙයක් කරනවා දැක්කේ නැහැ අපි. මම පෞද්ගලිකව මේ වන විට වියලි සලාක, හාල්, ඒ වගේම එළවලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලක්ෂ ගණනාවක බෙදලා තියෙනවා අපේ හිතවතුන්ට. ඒ වගේම අපේ හිතවත් අනිකුත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒ ආකාරයෙන් කටයුතු කරලා තියෙනවා. අදටත් මේ මොහොතේ විශේෂයෙන්ම අපිට දුරකථන මාර්ග ඔස්සේ දැනුම් දෙනවා තමන්ගේ අඩුපාඩු. අපිට පුළුවන් මට්ටමින් අපි උදව් කරමු. ඒ විතරක් නෙමෙයි මම ආරම්භ කළා තියෙනවා විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා. වෛද්‍යවරයෙක් දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කරගන්නට පුළුවන්. එහිදී මගේ ඥාති හිතයිසි වෛද්‍යවරයෙක් ඉන්නවා වෛද්‍ය ප්‍රමෝද් මදුක කහය විතරන. එතුමාගේ ජංගම දුරකථනයේ පැය 24ම නාද වෙනවා. විශේෂයෙන්ම නිවාසවල කොරෝනා තත්ත්වයට පත් වෙලා ඉන්න රෝග වෙලා ඉන්න ජනතාවට උපදෙස් ලබා දීම සඳහා ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන්කම ලැබුණා ගම් අපේ මං මේ දැන් ඔබ ඉන්න වැලිගම්පිටියේ ගමේ මේ ජනතාවෙන් අහන්න පුළුවන් අපිට PCR ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් කරන්න නොමිලේ කරන්න අවකාශය අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම ලැබුණා වැලිගම්පිටියේ දේවස්ථානයත් මූලික කරගෙන පියතුමාත් මූලික කරගෙන ඒ ආකාරයේ අපි දැවැන්ත වැඩසටහන් ගණනාවක් කරගෙන යනවා මේවා අපිට හැමදේම පත්‍රේ දාන්නවත් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය දාන්නවත් අවශ්‍යතාවයක් නැහැ දේශපාලනේ ඔබට ගිහිල්ලා කරන්නේ ඒ වගේම අපි විපක්ෂයෙන් උස්මක් ව්‍යාපෘතිය ඒක සජිත් ප්‍රේමදාස නායකතුමාත් ඒ වගේම වෛද්‍ය රාජිත් සේනාරත්නතුමාත් මමත් අපි එකතු වෙලා මේ කරන සමාජ සත්කාරය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඍජු අධීක්ෂණය සහ නායකත්වය තුළ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මිලියන 80කට ආසන්න සෞඛ්‍ය උපකරණ රෝහල් උපකරණ රෝහල්වල ලබා දෙන්න. මේ ඇඳවල් පුටු මේස නෙමෙයි අපි දෙන්නේ හයි ඔක්සිජන් ෆ්ලෝ මැෂින්ස් එතනින් ගියාපුවම වෙන්ටිලේටර්ස් එතනින් ගියාපුවම CPAP එතනින් ගියාපුවම මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මැෂින්ස් මේ ලක්ෂ 25 30 50 සමහරව 75ක් වටින මේ උපකරණ. එතකොට ඩයලිසිස් මැෂින්ස් මේවා තමයි අපි ලබා දෙන්නේ. ඒ වගේම සෙන්ට්‍රලයිස් ඔක්සිජන් ෆ්ලෝ මේ රෝහල්ට හයි කරන්න ඒ සිස්ටම්ස් ඒවා තමයි අපි ලබා දෙන්නේ. ඔබතුමන්ලා පෞද්ගලිකව තමන්ගේ ගම් ප්‍රදේශ සහ තමන්ගේ දිස්ත්‍රික්කය තුල ඉන්න ජනතාවට සහන සලසනවා. එතකොට විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන හරහා රෝහල් වලට ලක්ෂ ගණන් වලින් ඒවා ලබා දෙනවා. හැබැයි මම දැක්ක පහුගිය දවසකත් තුන් වේලට කොස්තම්බල කන පවුල් ඉන්න ලංකාවේ. ඒ අයට හාල් ලැටයක් දෙන්න. රජ අපි කිමු රජයේ ෆේල්. හරි රජයේ ෆේල්. එහෙනම් විපක්ෂයට තියෙන්න ඕන වැඩපිළිවෙලක් අන්නේ ඒ මිනිහටත් උදව් කරන්න. ඔබතුමන්ලගේ වැඩපිළිවෙල මොකක්ද? මෙහෙමයි අපිට ග්‍රාමීය මට්ටමින් අපේ සංවිධායකවරු සහ ප්‍රාදේශ සභා
මන්ත්‍රීවරු ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු ඒ වගේ අපේ කණ්ඩායම ඉන්නවා. එතකොට අපේ අඳුනාගත්ත පිරිස් ඉන්නවා නම් එයාට අනිවාර්යෙන් මේ නායකයන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒ වගේම එහෙම සහයෝගයක් ලබා දීම සඳහා යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් මේ ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා නම් අපේ පක්ෂය විසින් ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විපක්ෂය හැටියට අපි අපේ උපරිම දායකත්වය ලබා දෙනවා. අපිට යම් අවස්ථාවක මගහැරෙන්න පුළුවන්. ඒක තමයි මේ 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 කොරෝනා තත්ත්වයත් එක්ක අපි ලොක්ඩවුන් වෙලා ඉන්නේ. එතකොට ගමන් බිමන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ නිරෝධායන නීති මත තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක මගහැරෙන්න පුළුවන්. අපි ආණ්ඩුව කරනකම් බලාගෙන ඉන්නේ නැහැ. අපි විපක්ෂයක් හැටියට නිශාන්ත අපි මැදිහත් වෙනවා අපේම උපරිම මට්ටමේ. අපේ උපරිම ධාරිතාවෙන් අපි මැදිහත් වෙනවා. හැබැයි මෙහෙමත් කියන්න ඕන එකක්. අපිට රාජ්‍ය අනුග්‍රහය නැහැ. ඒතොර රාජ්‍ය අනුග්‍රහය නැතුණාම අපිට ලැබෙන යම් යම් පුද්ගලයන්ගේ ආධාර මත තමයි අපිත් යපෙන්නේ. අපිට හිතවත් දානපතියන් හිතවතුන් මිත්‍රයන් ඥාතීන්ගෙන් එකතු කරලා තමයි අපි මේ අහිංසක අසරණ මිනිසුන්ට දෙන්නේ. ඒකට අපිටත් ලිමිටේෂන්ස් එහෙම නැත්නම් යම් යම් සීමා සහිතව තමයි මේ දේවල් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රජයේ වගකීම් තමයි විපක්ෂය හැටියට අපි කරන්නේ. අපිට වඩා හොඳට රජය කරන්න ඕන. අද වෙලා තියෙන රජය කරන්න නැති නිසා විපක්ෂයට ඉදිරියට එන්න වෙලා තියෙනවා. හොඳයි. මේ කොරෝනා තත්ත්වය තුළ කොරෝනා වසංගත තත්ත්වය තුළ විපක්ෂය තමන්ගේ දේශපාලන බලය අල්ලා ගැනීම යම් ක්‍රියාදාමයක යෙදෙනවා කිව්වොත් ඔබතුමාට උත්තරයක් තියෙනවද? මම හිතන්නේ අපි විපක්ෂය හැටියට මේ වෙලාවේ දේශපාලනය කරන්නේ නැහැ. ඔබට පේනවා මගේ කාර්ය මණ්ඩලයවත් මගේ කාර්යාලේ නැහැ. ඒකට හේතුව තමයි රටේ නීතියක් තියෙනවා, රට වහලා තියෙනවා, රට වහලා තියෙන කාල සීමා තුළ අපි ඒ ආකාරයෙන් කටයුතු කරනවා. ඊට හා සමගාමීව අපි දේශපාලනය කරන්න පුළුවන් පසුබිමක් නෙමෙයි දැන් රටේ තියෙන්නේ. රටේ තියෙන්නේ විශේෂයෙන්ම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීමත් රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව තියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන උපරිම දායකත්වය අපි ලබා දෙනවා. හැබැයි යමෙකුට අර්ථකථනය කරන්න පුළුවන් රජයේ තියෙන අඩුපාඩු අපි පෙන්වා දෙන එක කියන්නේ දේශපාලනය කියලා. ඒක දේශපාලනය නෙමෙයි. රටේ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා රජයේ වැරදි මාර්ගේ යනවා නම් අපිට ඒක රටට ඇවිල්ලා කියන්න ජනතාව දැනුවත් කරන්න රජයට පීඩනයක් යොමු කරන්න. එදා ටොසිලිසුමාබ් ඖෂධය රටේ නැති වෙනකොට සදි ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ කිව්වා හරි ඒක දේශපාලනේ නෙමෙයි. සදි ප්‍රේමදාස මහත්තයා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවී වන්නියාරච්චි මැතිණියගෙන් ඉල්ලුවා එදා නොමිලේ ෆේස් මාස්ක් ලබා දෙන්න මේ රටේ ජනතාවට කියලා. හරි අපි ඉල්ලීම් කළා මේ රටේ අහිංසක මිනිසුන්ට පැනිපොවන්න එපා කියලා. ඒක දේශපාලනේ නෙමෙයි. අපි ඉල්ලීම් කරා විශේෂයෙන්ම සෞඛ්‍යංශවලට අවශ්‍ය කරන ඔක්සිජන් ටික මේ වෙන්ටිලේටර්ස් ටික ලබා දෙන්න. රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න කියලා. ඒක දේශපාලනේ නෙමෙයි. අපි ඉල්ලීම් කරා RT-PCR ඇන්ටිජන් රැපිඩ් මේ ප්‍රමාණය වැඩි කරන්න, ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි කරන්න, අහඹු පරීක්ෂණ වැඩි කරන්න. ඒක දේශපාලනේ නෙමෙයි. අපි කිව්වා අගෝස්තු වෙනකොට රට වහන්න කටයුතු කරන්න මේ අපි කියන හින්දා කරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම, ඒ වගේම රටේ විශේෂඥ වෛද්‍ය සංගමේ ඉල්ලීම, මේ අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරා. ඒ මේවා දේශපාලනේ නෙමෙයි. හරි මේවා දේශපාලනේ නෙමෙයි. ගොවියෝට පොහොර නැති වෙනකොට ගොවියන්ට පොහොර ටික දෙන්න කියලා කියන එක දේශපාලනේ නෙමෙයි. අපේ අහිංසක මිනිස්සුන්ට ගැසට් ගහලා දෙනවා හාල් 90ට දෙනවා කියලා 120ට හාල් දෙනකොට ඒක 90ට දෙන්න කියලා කියන එක දේශපාලනේ නෙමෙයි. අනිත් එක මේ රටේ මිනිස්සුන්ගේ අද ආර්ථිකේ කඩා වැටලා තියෙනවා කියන එක පෙන්වා දෙන එක රජයට දේශපාලනේ නෙමෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන රජය හරි මාර්ගයට ගන්න. හරි අපි ඡන්දයක් තියෙන වෙලාවට ඒ එතන දේශපාලනය කරමු. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ඊළඟ මැතිවරණ අපිට ජයග්‍රහණය කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි මේ ගොඩනගපු අලුත් දේශපාලන ප්‍රවාහය තුළ දූෂිතයක් නැති, හොරු මංකොල්ලකාරයන් නැති දේශපාලන නව මුහුණුවරක් මේ රට හඳුන්වා දීලා තියෙනවා. මේ වගේ ගෝලීය වසංගත තත්වයක් තුළ ඕනම රටක ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. විදේශ සංචිත අඩු වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා.
අපි රටටත් ඒක තමයි වෙලා තියෙන්නේ. අපි කියනවා මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා මේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා. ඔබතුමාගේ උත්තරය මොකක්ද? මම ඔබගෙන් අහන්න කැමතියි පෙරලා නිශාන්ත මේ ගෝලීය තත්ත්වය නිසා ආර්ථික වශයෙන් වැටිච්ච රටවල් තුනක් මට කියන්න. ඔයා කිතන්න මාලදිවයින. මාලදිවයිනේ විදේශ සංතිත තියෙන්නේ කීයද? 800 මිලියන් US ඩොලර්. ඒතකොට ඔයා මට කියන්න ඒගොල්ලෝ ටුවරිසම් වලින් යැපෙන රටා. හරි. ඒතකොට කියන්න මට වියට්නාමයට ඩොලර් හිඟයක් තියෙනවද කියලා? ඔබ අහපු ප්‍රශ්නෙට මම ඔබෙන් අහන්නේ. ඔබ කියනවා නම් මේ ගෝලීය වසංගතය නිසා තමයි ඩොලර් හිඟයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මම අහනවා. අපේ කලාපේ එක රටක් මට කියන්න මේ වගේ විදේශ සංචිත හිඟයක් තියෙන එහෙම නැත්නම් ෆොරින් රිසර්ව් මේ රිඩක්ෂන් එකක් තියෙන එක රටක් මට නම් කරන්න. එහෙම නැහැ. ඇයි මේ ෆොරින් රිසර්ව්ස් එහෙම නැත්නම් විදේශ සංචිත අපේ රටට නැති වුනේ? මම ඔබට පැහැදිලි කරන්න. විශේෂයෙන්ම අපේ රටේ ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය, අපනයන කර්මාන්තය, නිෂ්පාදන ආර්ථිකය මත යැපෙන ඩොලර් සංචිත ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයෙන් ලැබෙන ඩොලර් සංචිත ප්‍රමාණයක් තියෙනවා. ඍජු ආයෝජකයන්ගෙන් ලැබෙන ඩොලර් සංචිත ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට මේ අපේ මේ ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි කරගන්න අපි කටයුතු කරන්නට අවශ්‍යයි. එතකොට මේ රජයේ බලයට ඇවිල්ලා මොකද්ද කරේ? මේ රජයේ බලයට ඇවිල්ලා පොහොර ගෙන්නන එක නතර කරා. පොහොර ගෙන්නන නතර කරන එකේ එක්තරා ඵල විපාකයක් බවට පත් වුණේ මොකද්ද? අපේ තේ කර්මාන්තේ කඩා වැටුණා. හරි. එතනින්ම අපේ නිෂ්පාදන ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වුණා. අනිත් පැත්තෙන් උනේ මොකද්ද? අපේ නිදහස් වෙළඳ කලාපයේ තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරලා ලෝකේ රටවල් වලට අරින්න LC ටික අරගන්න බැරි වුණා. ඒකට අවශ්‍ය කරන රෝ මැටීරියල් ලංකාවට ගේන්න බැරි වුණා. මේකත් එක්ක රටේ ආර්ථිකයේ ලොකු ගැටලුවක්, ලොකු පරිහානියකට රට ලක් වුණා. හරි. ඊට හා සමගාමීව මේ රටේ වැඩ කරන විදේශගත ශ්‍රමිකයන් මේ අය හූරගෙන කෑම. ඔබගේ හෘද වර්ධ වස්තු වලට තට්ටු කරලා බලන්න. මැද පෙරදිග වැඩ කරන අහිංසක අම්මල තාත්තල රටට එනකොට කොරන්ටයින් එහෙම නැත්තම් නිරෝධායනය කියලා ලක්ෂ එකමාරක් 180ක් ගත්තා මේ හෝටල් වලට දාන්න. ඒ වගේම ටිකට් එකකට ගත්ත ලක්ෂ 2ක් විතර. ඒ මිනිස්සුන්ව හූරගෙන කෑවා. නැවත වතාවක් ඒගොල්ලන්ට රට යන්න බැරි තත්ත්වයකට පත් කරයි මේ මිනිස්සු ණය වෙලා මේ රටට ආවා. හරි. එතකොට වැඩපිළිවෙලක් නැහැ. දැක්මක් නැහැ. හරි. එක පැත්තකින් මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ තහනම් කරනකොට අනිත් පැත්තෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල තියෙන වටිනාකම තේරුම් ගත්තේ නැහැ. හරි. ඒට හා සමගාමීව මේ රටේ දූෂණ අක්‍රමිකතාව වැඩි වුණා. සීනි වංචාව විතර රුපියල් බිලියන 15කට ආසන්න ප්‍රමාණයක් මේ රටට අහිමි වුණා. එතකොට මේ රටේ හරියට මුදල් කළමනාකරණය කරන්නේ නැතුව අපේ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනේ වෝකින් පාත්ය ජොගින් ට්‍රැක් එකක් දාන ලක්ෂ 200ක් වියදම් කරලා පොළොන්නරුවේ වෝකින් ට්‍රැක් දාන මේ විදිහට රටේ සල්ලි නිකන් ඉබාගාත විනාශ කරන්න පටන් ගත්තා. මේකත් එක්ක තමයි රට වැටෙන්න ගත්තේ. ඊටස් ලෝකේ රටවල් ඍජු ආයෝජන කරන් රටවල් ලංකාවට එන්නේ නැතුව ගියා. ඇයි එන්නේ නැතුව ගියේ? 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. ඒකාධිපති බලයක් තහවුරු කරගත්තා. ඒ වගේම චීනෙට ගතු කියන පෝට් සිටි පනත සම්මත කරගත්තා. ඊට පස්සේ මේ ළඟදී ගෙනාපු පනත පාර්ලිමේන්තුවට ඕනම පුද්ගලයෙකුට මුදල් ගේන්න පුළුවන් ලෝකයේ ඕනම තැනක තමන්ගේ වත්කම් හෙළි නොකරපු මුදල් ඒව මොන වංචනික මුදල් 100%ක් ලංකාවට ගෙවලා. කියන්නේ හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූෂකයෝ හියුමන් ට්‍රැෆික් කරන අය ඩ්‍රග් ඩීලර්ස්ලා හරි කැසිනෝ අයිතිකාරයන්ගේ හොර සල්ලි ගේන හොර ගුහාවක් බාට මේ රටපත් වෙනවා. එතකොට ඒ අය තමයි මේ මැතිවරණ වලට අරවට මේවට වියදම් කළා මැති ඇමතිවරු ජනාධිපතිවරු අගමැතිවරු බිහි කරගන්න කටයුතු කරන්නේ. මොකද ඒ අයට ඒ මූල්‍ය ශක්තිය තියෙනවා. ඒගොල්ලන්ට දේශපාලන ශක්තිය අවශ්‍යයි. එතකොට කොයිවත් රටක හරියම හරියට මේ බදු ගෙවන ව්‍යාපාරිකයෝ ලංකාවට එලා ආයෝජනය කරයිද කරන්නේ? ලංකාව කළමනාකරණය කරන්නේ නැහැ. මූල්‍ය කළමනාකරණයක් සිදු වෙන්නේ.
මේ අපි අපිට ඇස් වලට වැලි ගහගෙන වැඩක් නැහැ කොරෝනා වසංගතයට හැම එකක්ම මේ පටලවන්න එපා කොරෝනා වසංගතේ යම්කිසි ආර්ථික ගැටලුවකට ලෝකෙ මුහුණ දීලා තියෙනවා හැබැයි ලංකාවේ මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදයට ලංකාවේ රජයේ වගකීම බාර ගන්නට අවශ්‍යයි මේක තමයි ඇත්ත ඔබතුමා කියනවා දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය සමා සම්පූර්ණ වග කියන්නේ මේ தත්ත්වය උද්ගත වෙන්න ලංකාව තුල හොඳයි එහෙමනම් ඔබතුමාලට තියනවාද වැඩපිළිවෙලක් ඒ සඳහා පළවෙනි ප්‍රශ්නේ අනිත් එක තමයි දැන් හිටපු මුදල් අමාත්‍යවරයෙක් නිකබ්‍රාල් මහතා එතුමා නැවත එනවා මහ බැංකුවට එතුමා හිටපු මහ බැංකුව අධිපති ඉතින් ඒ වගේ එක්ස්පර්ට් කෙනෙක් ඉතින් රටේ ආර්ථිකය ගැන දන්න ඒ වගේම විදේශ වෙළඳාම පිළිබඳව දන්න හොඳ කෙනෙක් එන එක හොඳයි ඉන්නේ රටට හරි පළවෙනි ප්‍රශ්නේ මම උත්තර දීලා ඉන්න අපේ වැඩපිළිවෙල මොකක්ද කියන්නේ විශේෂයෙන්ම අපේ වැඩපිළිවෙල තමයි මේ රටේ පළවෙනි දේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන එක මේ රටේ ඒකාධිපතිත්වයට හිඩ නොදෙන එක. ඒක තමයි එක. මේ රටේ අහිංසක මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය කිරීම. ඒක දෙවැනි එක තමයි දූෂණය අක්‍රමිකතාවයන් සහ චෝදනා සහිත පුද්ගලයන්ට මේ රටේ පාලනී අවකාශය අවස්ථාව නොදෙන එක. ඒක රාජ්‍ය පාලනයේ හෝ වේවා, දේශපාලනඥයෝ වේවා, රාජ්‍ය නිලධාරී හෝ වේවා වර්ධිකරුවන්ට දඩුවම් දීම. තුන්වෙනි කාරණේ බවට පත් වෙන්නේ අපි අපිට තියෙන්න ඕනේ ජාතික ප්‍රතිපත්ති විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති අපි කාටවත් ගැති වෙච්ච ජාතියක් බවට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි අපේ රට යටත් විදිතියක් වෙලා තිබුණා ඒක එක් එක් අවස්ථාවන් වලදී එක් එක් රටවල් වෙන්න පුළුවන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි එහෙම වෙන්න පුළුවන් හැබැයි නැවත වතාවක් අපිට ගැති වෙන්න බෑ එක්කෝ චීනෙට එක්කෝ තවත් රටකට विदेश प्रतिपत्तिश्य मूल्य प्रतिपत्तिश्य विशेष मूल्य प्रतिपत्ति निर्माण किटे व्यवसाय के अंत अवस्थावील रट तु निष्पादनार्थिक गुडनगण्यवश्यक क्रियात्मक इवागेम अपनायन आर्थिक शक्तिमत्म सदा पहसुगंधीम अत्यावश्य समगामी मे रटे अहिंसक दर्वंट हुद अध्यापने अदील ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරලා මානව සම්පත වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ ඔස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝකේ ජය ගන්න. මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. මේ රටේ දරුවන්ට ලෝකේ ජය ගන්න පුළුවන් පාඨමාලා ඉගෙනිය යුතුයි. උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ රටේ අහිංසක දරුවන්ගේ මනසට දානවා නම් උඹලා විශ්වවිද්‍යාලේ පාඩියක් කරගෙන රජේ රැකියාවක් කරනවා කියලා නෑ උඹලට පුළුවන් ලෝකේ ජය ගන්න රැකියාවක් කරන්න ඒකට අවශ්‍ය කරන පාඨමාලා හදාරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරා ඒ විතරක් නෙමෙයි රටේ පරිසරය ආරක්ෂා කරා මේ වෙනකොට 128කට අපේ මන ගණත්තේ අඩු වෙලා තියෙනවා මේ වෙනකොට හෙක්ටයාර් 60000කට වැඩි ප්‍රමාණයක් මේ රජය පාලනය කරන කාල සීමාව තුළ එලිපෙහෙලි කරලා තියෙනවා. එහෙමනම් අපේ පරිසරයේ සතාසිව්ප ආරක්ෂා කරන වැඩපිළිවෙලකට අපි යා යුතුයි. ඒ වගේම මූල්‍ය කළමනාකරණය අපි ඒ අදාළ අමාත්‍යංශ බෙදලා ඒ අදාළ අමාත්‍යංශවල ඇමතිවරුන්ට වගකීම් දෙන්නට අවශ්‍යයි. දැන් සෞඛ්‍ය ඇමතිවරු හතරක් ඉන්නවා. අධ්‍යාපන ඇමතිවරු 3 දෙනෙක්ද 4 දෙනෙක්ද ඉන්නවා. ඒට හා සමගාමී හැම අමාත්‍යංශයකම ඉන්නවා අදාළ ඇමතිවරේ හැබැයි රටේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රට එක තැන දුවන්නේ. තාම පාසල් වල ඉන්න දරුවන්ට අධ්‍යාපනය දෙන්න වැඩපිළිවෙලක් නැහැ. කොරෝනා තත්ත්වයත් එක්ක පාසල් විවෘත කරන්න බැර නම් එහෙමනම් එතනින් එහාට විවෘත මනසකින් හිතන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලයක් අපිට අවශ්‍යයි. අපි ඒ දේ කරනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ රටේ ජාතිවාදය ආගම්වාදයට හිස ඔසවන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එතන තමයි අපිට වැරදුනේ. මේ රටෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් රට අතහැරලා ගිය දවසේ ඉඳන් සිංහල Hindu එහෙම නැත්නම් ද්‍රවිඩ අර්බුදයකට මේ රට පැන නැගුණා. ඒක ඉන්දියාවේ වුණා පකිස්තානයේ සහ ඉන්දියාව දෙකට කැඩුනේ එතන. එහෙමනම් අපි පාඩමක් ඉගෙන ගත යුතුයි. මේ රටේ නිදහසෙන් පස්සේ අවුරුදු 70කට වැඩි කාල සීමාවක් මේ රටේ බිහි වෙච්ච දේශපාලකනි මොනවද කරේ? ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපිට ඉතුරු කරලා දීලා ගිය ජාතිවාදය පෝෂණය කරපු එකයි අපේ දේශපාලකණින් කරේ. මේක තමයි ඇත්ත.
මේ ජාතිවාදයට විරුද්ධව තමයි මගේ තාත්තා එදා සටන් කරේ. අද මේ රජයේ පත්තලා ඉන්නවා. මේ රජය මොනවද කරන්නේ? මේ රටේ ජාතිවාදය සහ ආගම්වාදය වැළැක්වීම සඳහා ගන්න උන් ක්‍රියාමාර්ග. රට ගොඩ ගන්න බෑ ජාතිවාදයත් සහ ආගම්වාදයත් තුල. අපි සූදානම් නැහැ කිසිම ආගමක් කිසිම ජාතියක් පාගලා පීඩණයට ලක් කරන්න. එතනින්ම බෙදීම ඇති වෙලා ඉවරයි. එතනින්ම රට ගොඩ ගන්න බෑ. එහෙමනම් අපි එකතු වෙන්න අවශ්‍ය කරන ජාතියක් අපි නිර්මාණය කරනවා. මේක තමයි අපේ විකල්ප. මේ විකල්ප තුල අපිට පුළුවන් අධියරෙන් අධියරට ඔබට පැහැදිලි කරගෙන යන්න මේවා අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. අපේ වාරි මාර්ග, අපේ කුෂිකර්මාන්තේ, අපේ සෞඛ්‍ය ශේෂ්‍රය මේ සියලු දේටම අවශ්‍ය කරන ක්‍රමෝපායන් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මේවා දේශපාලකමින් සමග නෙමෙයි අපි කරන්නේ. මේවා අපි කරන්නේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් සමග. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපිට සැලැස්මක් වැඩපිළිවෙලක් තියෙනවා. මේ සැලැස්මක් වැඩපිළිවෙලක් නැති දේශපාලන න්‍යාය පත්‍රයට මේ රට බෙදුම්වාදය කරා ගෙනියන දේශපාලන පක්ෂවලට පාඩමක් උගන්වන්න අපි සූදානම්. ඒක තමයි අපි ක්‍රියාමාර්ගය. ඒ විතරක් නෙමෙයි ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නේ. වර්තමාන මහ බැංකුව අධිපතිවරයා එතුමා දක්ෂයෙක් කියලා ඔබතුමා කියනවා. හැබැයි මම ඔබතුමාගේ තර්කයට එකඟ වෙන්නේ නැහැ. එතුමා දක්ෂයෙක් නම් එතුමා මහ බැංකුවේ අධිපති වෙලා හිටියා මීට වසර ගණනාවක්. ඒ කාල සීමාව තුළ රටේ එන ආර්ථිකය ශක්තිමත් කරන්න තිබුණා. රටේ ආර්ථිකය අගාධයට ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයාට 2005 ආණ්ඩුව ලැබෙනකොට මිලියන 20ක් විතර රටේ පුද්ගලෙක් ණය වෙලා තිබුණේ ලෝකෙට 133,000යි. එතුමා අපිට රට බාර දෙනකොට 105ක් දක්වා වැඩි වුණා. මේක තමයි ඇත්ත. ඒතර ඒ තත්ත්වයට පත්වෙච්ච මේ රට ගොඩ ගන්න මෙයට බැරුව. ඒ නිසා තමුන්ට එහෙයි කියන තමුන්ගේ වාසියට පුද්ගලයන්ව තනතුරු වලට දාලා මේ රටේ අහිංසක බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න දෙන්න අපිට බෑ. ඒක තමයි හෙජින් ගිවිසුමේ උනේ. ඒක තමයි ග්‍රීසියේ බැඳුම් කරවලින් සිද්ධ උනේ. ඒක තමයි ඇමරිකාවේ එක්තරා පුද්ගලයෙකුට දැන් FBI එකෙන් නඩු දාලා තියෙනවා. ඒ පුද්ගලයාට බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ගෙවලා තිබුණේ ලංකාවේ ප්‍රතිරූපය ගොඩනගන්න කියලා. ඒ වගේ වංචනික සිදුවීම් ඉතිහාසයේ සිදුවලා තියෙනවා. ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒවට ඉඩ දෙන්න බෑ. මොකද හේතුව ඔබේ දරුවගේ කිරිපිටි පැකට් එකකට ගහලා තියෙන බදු වලින් තමයි. ඔබේ දරුවට දෙන බිස්කට් පැකට් එකේ බදු වලින් තමයි. ඔබේ දරුවට දාන සපත් දෙකට ඉස්කෝලේ යන ගහලා තියෙන බදු වලින් තමයි. පොත් බෑග් එකකින් තමයි. ඔය හොරකම් වංචා වලින් මේ අය පෝෂණය වෙන්නේ. මතක තියාගන්න. මට ඔය කියනකොට මතක් වෙන්නේ 2016. ඒ කාලෙත් කිව්වේ හොරු මංකොල්ලකාරයෝ මේ ආණ්ඩුව පන්නන්න ඕන, අපි ආවට පස්සේ මේ කට්ටියට නිසි දඬුවම් දෙනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම වුණේ නෑනේ. ඉදිරියටත් එහෙම වෙයිද? නෑ. අපි රජයේ බලයට ඇවිල්ලා අපි රටට පොරොන්දු වෙච්ච දවැන්ත පොරොන්දු ප්‍රමාණයක් ඉෂ්ට කරා. ඔබට මතක ඇති 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනයේ නිසා තමයි මේ රටේ ස්වාධීන කොමිසම් සභාව ස්ථාපිත කළේ. ඒ ඔස්සේ තමයි පොලිස් කොමිසම බලගන්නේ. දැන් අද බලන්න 20 වෙනි සංශෝධනයත් එක්ක අදාළ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තමන්ට ඕන OIC පත් කරගන්න පුළුවන්. මම පිළිගන්න ඔබතුමා කියන කතාන්දරේ සමහර වෙලාවට හැමදේම අපිට ඔප්පු කරගෙන උසාවි මාර්ගයෙන් වර්ධිකරුවා කරන්න බැරි වුණා. ගම්මට්ටමේ දූෂණය, වංචාව, අක්‍රමකත, වැලි කපනවා, පස් කපනවා, ගල් කඩනවා, මසත් පාල රදා ගන්නවා, කුඩු විකුණනවා, කසිප්පු විකුණනවා, තමන්ගේ හෙංචයිය ටික. එතකොට ඒ අයව ආරක්ෂා කරන්න තමන්ට ඕන පොලිසිය, OIC, SSP, DIG මාරු කරගන්න දේශපාලන ක්‍රමය අපි අවෝසි කරා. ඒක නැවතවතාවක් ඇවිල්ලා නැද්ද? ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න. ඔබට දැන් පොලිසියකට ගිහිල්ලා පොලිසියේ OIC මහත්තයන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කාගේ නිර්දේශයක් මත නෙමෙයිද ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙම පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා මේ රටේ. මේක තමයි රටේ ජනතාවගේ මතයද? මම මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා අපි එදා එක වෙනස් කළා. ඒ වෙනස් කිරීමේදී යම් යම් දුර්වලතා තිබුණා මම පිළිගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ගොඩනගපු ආණ්ඩුව පක්ෂ දෙකක ආණ්ඩුවක්. එතකොට අර පැත්තේ හිටපු කණ්ඩායම මේ පැත්තට එලා මුක්කු ගහපු ආණ්ඩුවක්. අපිට ඒක කරන්න බැරි වුණා. අපි අනාගතයේදී
මෝඩ තීන්දුව ගන්නෙ නෑ අපි අනාගතයේදී තනි ආණ්ඩුවක් හදන්න අපි අපිට මේ විශ්වාසය තියෙන තනි ආණ්ඩුවක් තුළ අපි මේ රටේ ජනතාවට වෙන්න පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් කිය මේ දවස්වල වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් තමයි පාස්කු ප්‍රහාරය මම එහෙම කියන්නත් කැමති නෑ ඒකට අප්‍රේල් 21 ප්‍රහාරය කියලා අපි කියමු ඒකෙන් අපේ ආදරණීය ජනතාව බොහෝ දෙනෙක් අපෙන් වෙන්න ගියා බොහෝ දෙනෙක් ආබාධිත වුණා අදටත් මේ දුක් විඳින ජනතාව ඉන්නවා එහෙම තත්වයක් තියෙද්දි ඒකට තාම හරි විසඳුමක් යහපාලන ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් ඉෂ්ට වෙලා නැහැ මේ මිනිසුන්ට ඒක අපි අභිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් එහෙම තියෙද්දි පසුගිය දවසක ඥානසාර හාමුදුරුව එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී කියනවා නැවතත් අන්තවාදී ප්‍රහාරයක් ලංකාවට එල්ල වෙනවා කියලා ඉතින් එවැනි තත්වයක් ඔබතුමා දකින්නේ කොහොමද මම හිතන්නේ සමහර අය මේ ප්‍රහාරය ලඝු කරන්න උත්සාහ ගන්නවා මේක කතෝලික ජනතාවට එල්ල වෙච්ච ප්‍රහාරයක් කියලා හැබැයි මතක තියාගන්න මේක ශ්‍රී ලාංකීය ජාතියට එල්ල වෙච්ච ප්‍රහාරයක් එදා පල්ලිගිය කතෝලික ජනතාව ඒක ඇත්ත හැබැයි ද්‍රවිඩ පුද්ගලයන් Hindu පුද්ගලයන් බෞද්ධ පුද්ගලයන් මුස්ලිම් පුද්ගලයන් විදේශිකයන් හැම කෙනාම තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවුවා ප්‍රතිශතයක් හැටියට අඩු වෙන්න පුළුවන් හැබැයි රටක් හැටියට අපි වන්දි ගෙවුවා මේක රටට එල්ල වෙච්ච ප්‍රහාරයක් තොර මේ රටට එල්ල වෙච්ච ප්‍රහාරයට යුක්තිය සාධාරණත්වයේ ඉල්ලන එක අපේ යුතුයකමක් හවගකීමක් තොර මේ රජයට වගකීමක් තියනවා මේ යුක්තිය අසාධාරණත්වය අපේ ජනතාවට ලබා දෙන්න එදා යහපාලන ආණ්ඩුවට බැරිුණා මේ ප්‍රහාරය වළක්වන්න අද මේ වර්තමාන රජය අපොහසත් වෙලා තියනවා මේ ප්‍රහාරය එල්ල කරපු මහ මොලකරුවන් සහ ඒ චූදිතයන් අල්ලලා එයාට දඬුවම් දෙන්න එතකොට යහපාලන ආණ්ඩුවේ නොහැකියාවයි මේ වර්තමාන ආණ්ඩුවේ නොහැකියාවයි අතර කිසිම වෙනසක් නැහැ. හරි. බෝම්බේ තියනවා කියලා තොරතුරු දැනගෙන කටයුතු නොකරපු කණ්ඩායමත් බෝම්බේ තිබ්බේ කවුද කියලා හොයලා දඬුවම් නොදෙන කණ්ඩායමත් අතර වෙනසක් නැහැ. මොකද මේ දෙගොල්ලම නිශ්ශබ්දව අහක බලාගෙන ඉන්නේ. එතකොට අපේ ගෞරවනීය ज्ञानसार स्वामींद्रन हंसेगी प्रकाश मेक बरपत्र प्रकाश उन्हांसे यमक दहाम अपराध परीक्षण डिपार्टमेंट तो पोलिस वार्ता करवाश्य करला मे पिटिपास कऊद मे अंतवादी कऊद मे अंतवादी इंट मूल्य सहयोग इवागे पूर्णद्रव्य लबादे कऊद परीक्षण करला नीति क्रियात्मक नटवाश्य मकर उन्हांसे මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරා. අපි මාධ්‍යෙන් දැක්කා උන්නාංශයේ හෙලිදරව්ව. හැබැයි දැන් අපිට දෙගිඩියාවක් සබ්බියක් ඇතිලා තියෙනවා ආයෙ පාර. අපිට නැවත වතාවක් මරණ බය ඇතිලා තියෙනවා. අපිට නැවත වතාවක් අපේ පල්ලියකට, අපේ පන්සලකට, අපේ කෝවිලකට, අපේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරයිද? කවුද එල්ල කරන්නේ? කොහොම එල්ල කරයිද? පාර යනකොට ගහයිද කියලා බයක් ඇතිලා තියෙනවා. මරණ බය ඇතිලා තියෙනවා. ඒක නිසා මං හිතන්නේ රටේ ජනතාවට මරණ බය ඇති කිරීම භයානක කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රජයට මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා. දැන් අද වෙනකොට ප්‍රධාන ගුවන්තොට පොළවල් දෙකේම ආරක්ෂාව තර කරලා තියෙනවා. ඒකට හේතුව යම් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා අපිට දකින්න ලැබුණා මාධ්‍ය වාර්තා වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල ජනතාව හැටියට විවිධ පැති වලින් තැලෙමින් ඉදිරියට යන ජීවිතයක් තියෙන්නේ. ඉතින් අපිට තව කතා කරන්න බොහෝ කාරණා තියෙන හැබැයි ලැබෙන කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අද දවසේදී අපේ මේ ඇත්තද කියන්නේ දේශපාලන සංවාදයේ සමගින් සම්බන්ධ වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා. එතුමාගේ අවිවේකී කාලය තුළ අපි වෙනුවෙන් කාලයක් වෙන් කරලා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? මට ජනතාවට කියන්න තියෙන්නේ තම හිසට තමා තමයි ශ්‍රවණෙල්ල. තමන් ආරක්ෂා වෙන්න, තමන් පරිස්සම් වෙන්න. මේ කොරෝනා වසංගතය ඉතාමත් භයානකයි. තමන්ගේ පවුලේ දරුමල්ලෝ, ඥාති හිත මිත්‍රාදීන්ව ආරක්ෂා කරගැනීමේ වගකීම ඔබටයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කරන්න, ඔබගේ අසල්වැසියා ගැන කල්පනා කරලා තමන්ගේ ආරක්ෂාව උදෙසා මේ නිරෝධායන නීති අනුව කටයුතු කරන්න. තමන් ආරක්ෂාවෙන්. ඒ වගේම තමන් ආරක්ෂා වුණොත් අපිට රට ආරක්ෂා කරන්න පුළුවන්.
අපේ රටේ ඉන්න බොහොම ඇසූ පිරූතන් ඇති වියත් තරුණ නායකත්වයක් අපි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා අනාගතේ සාර්ථක ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා. ඉතින් අපි තවත් දවසක මේ වගේම ඇත්තද කියන්නේ දේශපාලන සංවාදය සමගින් තවත් දේශපාලන මතයක් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. නිරන්තරයෙන්ම වක්‍ර ටීවී ඔබ ළඟින්ම ඉන්න බගත් සිහිපත් කරමින් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා අදට සමුගන්නවා. හැම දිනාටම සුබ අනාගතයක්.